SL Backstop YouTube channel like other Tavis Adrem Piliganava. It didn't meet a Davasaka Peter Kalima video cock shakeregata, Airdropeka Sambandava. It meant a May thumbnail looking Tamai Manga video shakeregat. It in a video cabala, Budaka, Airdropeka, join Velatibuna. It in a Sambandava Kerupu full video Tamat Balapunatik and Ignang, Damagila Balan. Video Balan on link a medical description a case Saha, Patti commented and pink commented among Akalatin, article on link a touch the Lagila, Damma video cabalan. ඉතින් මේ ආඩොප් එක කරපු ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ඒ ආඩොප් එකේ තියෙන ඩේලි ටාස්ක් කොහමද කම්ප්ලීට් කරන්නේ තේරෙන්නේ නැහැ ඒ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඔන්න ඉතින් ඒ ඩේලි ටාස්ක් කම්ප්ලීට් කරන විදිය ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ කව පළවෙනිටම බලන කෙනෙක් නම් මුලින්ම ආඩොප් එක සම්බන්ධව කරපු ෆුල් වීඩියෝ එක බලලා එන්න. ඉතින් මේ වීඩියෝ එකේ තමයි ආඩොප් එකේ වැඩ කරන විදිය කියලා දීලා තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ටාස්ක් කම්ප්ලීට් කරන විදිය ගැන විතරයි. හරි එහෙනම් අපි වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා බලමු ටාස්ක් ටික කොහමද කම්ප්ලීට් කරන්නේ කියලා. මේ ටාස්ක් හරහා ඔයාලට ලොකු ටෝකන්ස් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේවා මිස් කරගන්න එපා. වීඩියෝ එකට යන කලින් මතක් කරන්න ඕන ඔයාලා තාමත් මගේ channel එකට අලුත් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එතකොට ඉස්සරහටත් මේ වගේ වැදගත් videos බලන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මෙන්න මේ ආඩොප් එකේ ඩේලි ටාස්ක් කොහොමද කම්ප්ලීට් කරන්න කියලා. ඉතින් මේක ඩේලි ටාස්ක් වලට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා ඩේලි චිප් ඩේලි කොම්බෝ කියලා. මේ දෙක කම්ප්ලීට් කරන විදිය ගොඩක් අයට තේරෙන්නේ නැහැ කියලා තිබුණා. ඒ නිසා තමයි ඔන්න කියලා දෙන්න ඕන කියලා හිතුවේ. මේ ඩේලි චිප් කියන ඔප්ෂන් එකේ ඔයාලට කරන්න තියෙන්නේ වචන සිලෙක්ට් කරන එක. ඩේලි කොම්බෝ කියන ඔප්ෂන් එකේ ඔයාලට ටාස්ක් කාඩ් වගේක්, ඒ කියන්නේ රූප වගේක් තියෙනවා. රූප වගේක් සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ඩේලි චිප් ඔප්ෂන් එකේ සිලෙක්ට් කරන්න ඕන වචන දවසින් දවස වෙනස් වෙනවා. දවස ගාන වලට වචන සිලෙක්ට් කරලා කොයින්ස් එකතු කරන්න පුළුවන්. එතකොට අද දවසේ සිලෙක්ට් කරන වචන නෙවෙයි හෙට තියෙන්නේ. එතකොට දවසින් දවස වචන වෙනස් වෙනවා. ඒ වගේම ඩේලි කොම්බෝ කියන ටාස්ක් එකේ තෝරන දවසින් දවස තෝරන්න තියෙන රූප, ඒ කියන්නේ සිලෙක්ට් කරන්න තියෙන රූප වෙනස් වෙනවා. අද තියෙන රූප ටික නෙවෙයි හෙට තියෙන්නේ. අන්න ඒ නිසා මම හැමදාම ඔයාල සිලෙක්ට් කරන්න ඕන රූප ටික, සිලෙක්ට් කරන්න ඕන වචන ටික මගේ ගෲප් එකේ දානවා. ඉතින් මගේ ගෲප් එකේ මෙන්න මේ විදිහට ඔයාලට වචන සිලෙක්ට් කරන්න කොහොමද කියලා මෙන්න මේ වගේ මැසේජ් එකකින් දාලා ඇති. ඉතින් අන්න ඒක ගන්න විදිය ගොඩාක් අය තේරෙන්නේ නැහැ කියලා තිබුණා. ඉතින් මම මුලින්ම කියලා දෙන්නම් ඩේලි චිප් ඔප්ෂන් එක අරලා අපි වචන සිලෙක්ට් කරන්නේ කොහොමද කියලා. එතකොට අද දවසට අදාළව ලැබිලා තියෙන වචන තමයි මෙන්න මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වචන සිලෙක්ට් කරන විදිය මම සම්පූර්ණයෙන් මැසේජ් එකකින් මෙන්න මේ විදිහට ගෲප් එකට දාලා තියෙනවා. ඉතින් ඒක කරන විදිය පොඩක් පැහැදිලි නැහැ කියලා ගොඩාක් අය කියලා තිබුණා. ඒ නිසා කරන විදිය මම කියලා දෙන්න ඕන කියලා හිතුවා. ඉතින් මම කියලා දුන්න පමණින්ම ඔයාලට පුළුවන් වෙනකක් නැහැ. ඔයා පොඩ්ඩක් try කරන්න මම කියලා දීලා තියෙන විදියට try කරන්න. එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ. මෙතන මම ඩේලි චිප් වගේන ඔප්ෂන් එකට යනවා. දැන් ඔයාලට මෙතන ඉන්න හැම්ස්ටර් රෙඩ් කලර් වෙලා තියෙනවා පේනවා ඇති. මෙන්න මේ හැම්ස්ටර් ඩි රජ් කලර් තමයි අපිට වචන සිලෙක්ට් කරන්න තියෙන්නේ. අප බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට හැම්ස්ටර් ඉන්නවා. මේ හැම්ස්ටර් ඩි ටච් කරලා තමයි අපිට හැම වචනයක්ම සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඒ සිලෙක්ට් කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මම ගෲප් එකට දාලා තියෙන්නේ. ඒ ක්‍රමය තමයි ගොඩක් අයට තේරෙන්නේ නැහැ කියලා තිබුණේ. අන්න ඒක කරන විදිය දැන් අපි කොහොමද කියලා බලමු. ඉතින් මුලින්ම ඔයා කියන්න ඕනේ ගෲප් එකට ජොයින් වෙලා නැත්නම් මගේ අනිවාර්යෙන් ගෲප් එකට ජොයින් වෙන්න. ගෲප් එකේ මම ඩේලි මේකේ කම්ප්ලීට් කරන ටාස්ක් කොහොමද කරන්නේ කියලා මම අප්ඩේට්ස් දානවා. එතකොට ගෲප් එක හරහා ඔයාලට බලාගෙන මම කියලා දෙන විදිහට ඩේලි ටාස්ක් ටික කම්ප්ලීට් කරලා ලොකු කොයින්ස් ප්‍රමාණයක්, ලොකු ටෝකන්ස් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. රට ඉතින් මේ මතක් කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. දැන් මම මේ විදිහට මෙන්න මේ හැම්ස්ටර් ඩි ටච් කරලා කොහොමද වචන සිලෙක්ට් කරන්නේ කියලා කියලා දෙන්න. ඉතින් මගේ ගෲප් එකේ ඔයාලට මගේ අර දාලා තිබ්බ මැසේජ් එකේ තියෙනවා ඩොට් ඩෑෂ් අන්න ඒ විදිහේ වචන ටිකක් වරහන් ඇතුලේ දාලා තියෙනවා. අන්න ඒ විදිහට වරහන් ඇතුලේ දාලා තියෙන වචන වලින් ඩොට් කියන වචනේ තියෙනවා නම් ඔයා මේ හැම්ස්ටර් ඩ එකපාරක් ටච් කරන්න ඕන. හැම්ස්ටර් ඩ එකපාරක් ටච් කරාට පස්සේ ඩොට් එකක් යනවා. ඒ වගේම ඩෑෂ් කියලා ඒ වරහන් ඇතුලේ වචනක් තියෙනවා නම් ඔයා මේ හැම්ස්ටර් ඩ ටච් කරගෙනම ඉඳලා අතාරින්න ඕන. එතකොට ඉරක් යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාට මේකේ වචන සිලෙක්ට් කරන්න තියෙන්නේ. මම කියලා දෙන්නම් වැඩිදුර විස්තර කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ විදිහට හැම්ස්ටර් ඩ එකපාරක් ටච් කරාට පස්සේ ඩොට් යන්නේ. හැම්ස්ටර් ඩ ටච් කරන් ඉඳලා අතහැරියට පස්සේ ඉරක් තමයි යන්නේ. ඒ විදිහට කරලා ඔයාලට මේකේ ටාස්ක් ටික කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් අර වරහන් ඇතුලේ මම දාලා තියෙන විදිහට ඔයා මේක කම්ප්ලීට් කරන්න. උදාහරණයක් විදිහට මම වරහන් ඇතුලේ ඩොට් ඩොට් ඩෑෂ් කියලා තියෙනවා නම් ඔයා දෙපාරක් හැම්ස්ටර් ඩ ටච් කරලා තුන්වෙනි පාර ඩෑෂ් කියලානේ තියෙන්නේ. ඩෑෂ් කියන වචනේට ඔයා හැම්ස්ටර් ඩ ටච් කරගෙන ඉඳලා අතාරින්න.
dash dash kela ekalanga wacana dekak tiyenawana oha me hamster de touch karang indala atharin ekak deparak karannawan dot dot kela wacana dekak tiyenawana hamster de deparak touch karannawan iti e widiyata thamai mege select karanna tiyenne iting ada dawase tiyena wacana man menne me widiyata touch karala select karanawa iti meka select karana widiya thamai ara man message ekek kela dila tiyenne warahan athule dot dash anne widiyata dala tiyenne menne me hamster de touch karannawana options tika iti e widiyata balagena owata me hamster de touch karala meke coins tika ekathu karaganna puluwa ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ විදිහට වරහන් ඇතුළේ තියෙන විදිහට step by step අහලට මම මේ වචන ටික select කරලා පස්සේ මේ විදිහට මට අදාළ coins ප්‍රමාණය මේ විදිහට ලැබුණා. දැන් මෙතන tag ද කියන තැන touch කළා. ඔයාලට පුළුවන් මේ coins ටික එකතු කරගන්න. ඔයාලට පේනවා මගේ balance එක වැඩි වුණා. ඔය විදිහට තමයි daily chip option එක complete කරන්න තියෙන්නේ. මම වරහන් ඇතුළේ දාලා තිනවා මේක touch කරන්න ඕනේවා. ඉතින් ඔයාලට dot කියන වචන තියෙන තැනට මේ hamster ඩ එකපාරක් touch කරලා අතාරින්න. dash කියලා වචන තියෙන තැනට මේ hamster ඩ touch කරගෙන ඉඳලා අතාරින්න. ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මෙතන ඩේලි කොම්බෝ කියන ඔප්ෂන් එකේ ටාස්ක් කාඩ් කම්ප්ලීට් කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ ඩේලි කොම්බෝ කියන එකට යන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේන ඇති කොටු තුනක්. මේ කොටු තුනේ තමයි අපි ටාස්ක් කාඩ් කම්ප්ලීට් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ලොකු කොයින්ස් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි සිලෙක්ට් කරන්න ඕනේ ටාස්ක් කාඩ් ටික. මෙන්න මේ ඔප්ෂන්ස් හතරේ තමයි තියෙන්නේ. ඉතින් එතනින් අපි තෝරලා අරගෙන තමයි මෙතන මේ කොටු වලට පුරවන්න ඕනේ. ඉතින් මේකේ තර ඩේලි චිප් අප්ෂන් ඔප්ෂන් එකේ වගේම ඔයාලට ඩේලි මේකේ කම්ප්ලීට් කරන්න දෙන ටාස්ක් කාඩ් වෙනස් වෙනවා දවසින් දවස එක එක ටාස්ක් කාඩ් තමයි කම්ප්ලීට් කරන්න තියෙන්නේ. එතකොට මේ අදාළ ටාස්ක් කාඩ් එක මොකක්ද කියලා මම දවස ගානේ අපේ ග්‍රූප් එකට දානවා. එතකොට අද දවසට එන්න ඕන ටාස්ක් කාඩ් එකක් මම අපේ ග්‍රූප් එකට දාලා තියෙනවා. අද දවසට එන්න ඕන ටාස්ක් කාඩ් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ටාස්ක් කාඩ් එක ඔයාලට පේනවා ඉතින් මෙතන කොට තුනක් තියෙනවා. මේ කොට තුන ඇතුළේ තියෙන මෙන්න මේ රූප තුන තමයි අද දවසේ අපි මෙතනට සිලෙක්ට් කරලා දෙන්න ඕන. අපි බලමු මේක කොහමද කරන්නේ කියලා. ඉතින් අපි මේ පළවෙනි කොටුවට අද දවසේ ඉන්න ඕන ටාස්ක් කාඩ් එක තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි ඔප්ෂන් එකේ. ඉතින් ඔයාලට මම ටාස්ක් කාඩ් එක දාද්දි මොන ඔප්ෂන් එකේද තියෙන්නේ කියලා දානවා. එතකොට ඔයාලට ලේසි නගලා සිලෙක්ට් කරගන්න. ඉතින් අද දවසේ පළවෙනි ටාස්ක් කාඩ් එක තියෙන්නේ මෙන්න මේ ඔප්ෂන් එකේ. ඔයාලට වෙනවා ඉතින් මෙන්න මේක තමයි පළවෙනි ටාස්ක් කාඩ් එක. එතකොට ඔයා කරන්න ඕන මෙතන මේ ටාස්ක් කාඩ් එක උඩ මේ විදිහට ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙතන go ahead කියලා තියෙනවා. ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට වෙනවා ඉතින් මේ ටාස්ක් කාඩ් එක ඕපන් වෙලා ඒ ටාස්ක් කාඩ් එක මෙතෙන්ට ඇඩ් වුණා. ඔයාලට පේනවා. ඔන්න දැන් අපි එක කොටුවක් කම්ප්ලීට් කරගෙන ඉවරයි. තව කොටු දෙකක් තියෙනවා. අපි බලමු මේ කොටු දෙකට කොහොමද ටාස්ක් කාඩ් සිලෙක්ට් කරන්නේ කියලා. දැන් අපි බලන්න යන දෙවෙනි කොටුවට එන්න ඕනේ ටාස්ක් කාඩ් එක. මෙන්න මේ ඔප්ෂන්ස් අතරින් කොතනද තියෙන්නේ කොහොමද ඒක අපි මෙතෙන්ට ඇඩ් කරගන්නේ කියලා. ඉතින් මෙතෙන්ට එන දෙවෙනි කාඩ් එක තියෙන්නේ මෙන්න මේ ඔප්ෂන් එකේ. ඔයා දැන් මෙන්න මේ ඔප්ෂන් එක උඩ එක පාරක් ටච් එකක් දෙන්න. දීලා මේ විදිහට පල්ලෙහාට යද්දී ඔයාලට මෙන්න මේ විදිහට පහළටම ගියාට පස්සේ ඒ ටාස්ක් කාඩ් එක මෙන්න මෙතන තියෙනවා පේන වැඩි. දැන් මේ ටාස්ක් කාඩ් එක මගේ ලොක් වෙලා තියෙනවා. දැන් ඔයාලගෙන් මේ විදිහට ලොක් වෙලා තිබ්බොත් මොකද කරන්නේ? ඒක තමයි ගොඩාක් අය තේරෙන්නේ නැහැ. මේ විදිහට ඔයාලගේ ටාස්ක් කාඩ් එකක් ලොක් වෙලා තිබුණොත් එහෙම ඔයා මෙන්න මේ පල්ලෙහායින් මෙන්න මේ තියෙන වචනේ මොකක්ද කියලා බලන්න. මෙන්න මේ පල්ලෙහා වචනේ තියෙනවා. මෙන්න මේ වගේ වචනයක් තියෙනවා. මේ තියෙන වචනේ මොකක්ද කියලා බලන්න. මේ වචනයට අදාළව වෙනම ටාස්ක් කාඩ් එකක් තියෙනවා. අන්න ඒ ටාස්ක් කාඩ් එක ඔයා මේ විදිහට උඩට පල්ලෙහාට ගිහිල්ලා හොයාගන්න ඕන. ඉතින් ඒ විදිහට මෙතන මේ කියලා තියෙන නම සහිත කාඩ් එක අපි හොයාගෙන විතරක් මදි. ඒ කාඩ් එක ලෙවල් 3ට එනකන් අපි ලෙවල් අප් කරගන්න ඕන. එතකොට තමයි මේ කාඩ් එක අන්ලොක් වෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැහැ. දැන් මේ කාඩ් එක ලොක් කරලා නම් තියෙන්නේ. මේ කාඩ් එක අපි අන්ලොක් කරගන්න ඕන. මේ කාඩ් එක අතන කොටුවට ඇඩ් කරගන්න නම්. අන්ලොක් කරගන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ පළවෙනිම මේ සඳහන් වෙන වචනට අදාළව තියෙන ටාස්ක් කාඩ් එක ලෙවල් 3ට අප් කරන්න. දැන් අපි බලමු මේ ටාස්ක් කාඩ් එක කොතනද තියෙන්නේ කියලා. මම දැන් මේ විදිහට උඩට යනවා. මේ විදිහට උඩට යද්දී ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තියෙනවා ඒ ටාස්ක් කාඩ් එක. මේ තියෙන්නේ ඒ ටාස්ක් කාඩ් එක. දැන් ඒ ටාස්ක් කාඩ් එක අපිට ලෙවල් අප් කරන විදිහ නැහැ. ඒකත් ලොක් වෙලා තියෙන්නේ. දැන් ඒක අන්ලොක් කරගන්න නම් මෙන්න මේ පල්ලෙහා තියෙන නම සහිත ටාස්ක් කාඩ් එක අපිට හොයාගන්න වෙනවා. හොයාගෙන ඒක ලෙවල් 2කට අප් කරන්න කියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ටාස්ක් කාඩ් එක හොයාගෙන ලෙවල් 2කට අප් කරන්න ඕන. ලෙවල් 2කට අප් කරොත් තමයි මේ ටාස්ක් කාඩ් එක අන්ලොක් වෙන්නේ. දැන් අපි මුලින්ම ඒ ටාස්ක් කාඩ් එකත් හොයාගෙන ඉමු. ඔන්න ඒ ටාස්ක් කාඩ් එක නම් උඩම තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට උඩම තියෙනවා. දැන් මේ ටාස්ක් කාඩ් එක ලෙවල් 2කට යනකම් අපි ලෙවල් අප් කරන්න ඕන. කොහමද ලෙවල් අප් කරන්නේ? ඔයාලට කරන්න තියෙන්නේ මේ ටාස්ක් කාඩ් එක උඩ මේ විදිහට ටච් කරන්න. ටච් කරලා go ahead කියන තැන ටච් කරන්න. ඊට පස්සේ මේ විදිහට එක ලෙවල් එකකට ලෙවල් අප් වුණා වට පේනවා. ඉතින් මෙතන ලෙවල් 1යි කියලා සමහන් වෙනවා. තව පාරක් ඒකට ටච් කරලා මේ විදිහට go ahead කියන තැන ටච් කරන්න. එතකොට ඔන්න තව පාරක් ලෙවල් අප් වෙනවා. ඔන්න දැන් අපි ලෙවල් 2කට ලෙවල් අප් කරගෙන ඉවරයි. දැන් ඔය පල්ලෙහාට ගිහින් බලමු අර ටාස්ක් කාඩ් එක අන්ලොක් වෙලාද කියලා. ඔන්න ඔයාලට පේනවා ඇති අර ටාස්ක් කාඩ් එක දැන් ඔන්න අන්ලොක් වෙලා තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? අපිට ඕන මේ කාඩ් එක නෙමෙයිනේ. අපිට ඕන මෙන්න මේ කාඩ් එක. මේ කාඩ් එක අන්ලොක් කරගන්න නම් අර අපි දැන් අන්ලොක් කරගත්ත ටාස්ක් කාඩ් එක ලෙවල් 3ට ලෙවල් අප් කරන්න ඕන.
ඉතින් මේ tax card එක දැන් අපි level up කරගමු. ඔයාලට කරන්න තියෙන්නේ මේ tax card එකට touch කරලා නැවතත් අර ඕකේන icon එක touch කරලා ඔන්න level up කරගන්න. දැන් ඔන්න level එකට up කරා. තව දෙපාරක් මම මේ විදිහටම touch කරලා level up කරගන්නවා. ඉතින් ඔන්න දෙපාරක් touch කරාට පස්සේ level 3ට මේක level up වුණා. දැන් ඔන්න ඔය පල්ලහැට ගිහින් බලන්න අර card එක මෙන්න මේ විදිහට unlock වෙලා තියෙනවා. දැන් මම කද කරන්නේ මේ card එක උඩ මේ විදිහට touch කරනවා. Touch කරාට පස්සේ ඔයාලට බලවන් go ahead කියන තැන touch කරා. ඉතින් ඊට කලින් තව දෙයක් කියන්න. ඔයාලා මේ tax card level up කරන එකේ වාසියක් තියෙනවා. හේතුව තමයි ඔයාලට පැයෙන් පැයට මෙන්න මේ විදිහට profit එකක් හම්බ වෙනවා. දැන් මේ tax card එකට අපිට පැයකට මෙන්න මේ coins ප්‍රමාණය හම්බ වෙනවා කියලා තියෙනවා. මේ විදිහට tax card unlock කර ගැනීම ඔයාලට වාසිය විදිහට තියෙන්නේ. පැයෙන් පැයට ඔයාලට නිකන් ඉදිරි coins එකතු වෙනවා. දැන් ඔයාලට බලන්න මෙතන go කියන icon එක touch කරන්න. ඊට පස්සේ ඔන්න මේ tax card එක අපි අර කොටුවට උඩින් add වුණා ඔයාලට පේනවා ඇති. ඔන්න දැන් එකක් අපි කරලා ඉවරයි. දැන් අපිට අන්තිම කාඩ් එක තමයි තියෙන්නේ. දැන් අපි බලමු අන්තිම කාඩ් එක කොහොමද සිලෙක්ට් කරන්නේ කියලා. ඉතින් මේ තුන්වෙනි කොටුවට එන්න ඕනේ ටාස්ක් කාඩ් එක තියෙන්නේ මෙන්න මෙතන ඔප්ෂන් එකේ. මේ අන්තිම ඔප්ෂන් එක මම අන්තිම ඔප්ෂන් එක ටච් කරන්න. ටච් කළා මෙතන මෙන්න මේ new card කියලා තියෙනවා. මෙන්න මේ new card ඔප්ෂන් එකට එන්න. අවිලා මේ විදිහට පල්ලෙහාට යද්දී ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට අපිට තුන්වෙනි එන්න ඕන කාඩ් එක තියෙනවා. ඉතින් මේ කාඩ් වල ඔක්කොම එන්න ඕනේ කාස් ටික මම දාලා තියෙන group එකේ. ඔයාලා group එක බලන්න. බලාගෙන සිලෙක්ට් කරන්න. ඉතින් මෙන්න මේ ටාස්ක් කාඩ් එක තමයි 3 මිනිට් ඇඩ් වෙන්න ඕන. දැන් ඔයාලට පුළුවන් මේ ටාස්ක් කාඩ් එක උඩ මේ විදියට ටච් කරන්න. ටච් කළා මෙතන go ahead කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට. මෙන්න මේ කාඩ් එක unlock වුණා. දැන් මෙතන take කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ කාඩ් එක මෙන්න මේ විදියට අතුලත් වෙලා අපේ level එක up වෙනවා. ඉතින් මෙන්න මේක close කරගන්න. ඔන්න දැන් close කරගෙන ඔයා උඩට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති ඔන්නේ ටාස්ක් කාඩ් එක ඔක්කොම හරි නිසා අපිට මෙන්න මේ විදිහට ලැබෙනවා කිප කොයින්ස් ප්‍රමාණය ලැබිලා තියෙනවා. ඔයාලට පේන ඇති මගේ බැලන්ස් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මෙන්න මේ ඩේලි කොම්බෝ ඔප්ෂන් එකේ ටාස්ක් කාඩ් කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඉතින් ඔය විදිහට කරලා ඔයාලට පුළුවන් දවස ගානේ ලොකු කොයින්ස් ප්‍රමාණයක් එකතු කරගන්න. ඉතින් මම හිතනවා දැන් ඔන්න මේ ටාස්ක් කාඩ් සහ ඩේලි චිප් ඔප්ෂන් එක හරහා මේව කම්ප්ලීට් කරන විදිහ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ඉතින් මේ හැමදාම එකම කාඩ් එක නෙමෙයි. ඉතින් ඒ නිසා දවසින් දවස වෙනස් වෙනවා. ඒ හැම දවසකම අදාළ ඔයාලට සිලෙක්ට් කරන්න ඕන කාඩ් එක මොකක්ද, සිලෙක්ට් කරන්න ඕන වචනේ මොකක්ද, ඒ හැමදේම අපේ group එකේ දානවා. group එකට join වෙලා ඉන්න WhatsApp එකේ දානවා, Telegram එකේ දානවා. එතකොට ඔයාලට දාන එක බලාගෙන ඔයාලට කරන්න තියෙන්නේ මම කියලා දුන්න විදිහට task card select කරන එක, ඒ වගේම daily chip option එක හරහා daily වචන word select කරන එක. ඉතින් මම හිතනවා මේ වැඩේ කරන විදිය තේරෙන්නත් ඉතින් මේ ආරෝප් එක දැම්ම කරන්න මිස් කරගන්න එපා. ඉතින් තව පාරක් වුණත් මේක කරගන්න බැරි වේවි. ඉතින් මේ channel video full එක බලුව නැත්නම් දැම්ම ගිහිල්ලා බලලා ඔයාල දැම්ම මේක කියලා දියාගන්න. අනිවාර්යෙන් මේක ලිස්ට් කරනොත් අපිට කමිෂන් එකක් අනිවාර්යෙන්ම ගන්න පුළුවන් මේක. ඉතින් මං හිතනවා එයාරෝප් එකේ තියෙන ටාස්ක් ටික කම්ප්ලීට් කරන විදිය ගැන ඔයාලට පැහැදිලි ඇති. අපහැදිලිදයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා අහන්න. නැත්නම් මෙන්න මේ ස්ක්‍රීන් එකේ යන නම්බර එකේ මාව WhatsApp contact කරගෙන ඕන වෙලාවක මගෙන් අහන්න. ඉතින් ඔයත් කැමති නම් අමතර මුදලක් හොයාගන්න දම channel එක subscribe කරලා එකතු වෙන්න. මගේ channel එකේ අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් දේවල් සම්බන්ධව videos ඔයාලත් එක්ක share කරගන්නවා. එතකොට channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් මේ වගේ videos ටිකටම ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like කරලා comment කරලා යාළුවොත් එක්කත් share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අද මම ගිහින් එන්නම්. අපි තවත් දවසක මේ වගේ අලුත් මලුත් මනික් content එකකින් හම්බ වෙමු.